අයිබෝවන් සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ග ජනයාගෙන් අවසරයි. ආදනය මවුරණි පියවරුණි සහෝදරවන්නේ සහුදරයනි පුංචි දවාදැරයනි. මට ආණ්ඩු බලය දෙනවනම් මට රාජ්‍යයේ බලය දෙනවනම් මේ රට ගොඩනගීම සඳහා මාතුල විධිමත් නිවැරදි වැඩපිල්ලක් සහිතයි. ඒ වැඩපිළිවෙලක් රැගෙන තමයි මං ඔබ හමුවට මේ ඇවිල්ල ඉන්නේ. අපි ජීවන තත්ත්වය ඉතා අඩු මට්ටමක තියෙන රාජ්‍යයක්, ජීවන වියදම ඉතාම වැඩි රාජ්‍යයක්. මේ සියලු දේවල් ඔසවා තමන්නට නම් මේක රාජ්‍ය බලය අවශ්‍යයි. ඒ රාජ්‍ය බලය සඳහා රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තමයි මාගේ මේ උත්සාහය. සිංහල දෙමළ මුස්ලිම් බර්ග යන සියලු දෙනාටම සමෘද්ධිමත් ජීවිතයක් ගොඩනැගීම තමයි මගේ ඒකායතන පරමාර්ථය. අපි විශේෂයෙන් ගත්තොත් රාජ්‍ය සේවකයෝ, රාජ්‍ය සේවකීන් විශාල ප්‍රමාණයක් අපේ රට තුළ ව්‍යාප්ත වෙලා ඉන්නවා. අද ඔවුන්ට ලැබෙන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඔවුන්ට ලැබෙන වැටුප, මාසිකව ලැබෙන වැටුප 25%කින් මූලික වැටුප වැඩි කරන්න මම බලාපොරොත්තු වෙනවා. මට රාජ්‍ය ලැබුණොතින්, රාජ්‍යයේ ආණ්ඩුවේ බලය ලැබුණොත් ඔවුන්ගේ වැටුප ඉහළ තමන බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවකයන් 104ක්ට වඩා වැඩි මාසික වැටුපක් ලබන අයගෙන් පමණක් 2ක බද්දක් අය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ බදු අය කරගෙන ඒවා රටේ ජනතාව අතර බෙදා දීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මුදලින් රටේ ජනතාවට බෙදනවා කියන එක නෙවෙයි, රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඒ ලබා ගන්නා මුදල් වැය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනේ මේ තියෙන ප්‍රමාණයට වඩා. කාර්යක්ෂම කරන්නවා කියලා කියන්නේ මේක ඩිජිටල් කරණය කරන්න ඕන. ලෝකයේ වෙන රටවල තත්ත්වය එහෙමයි. දියුණු රාජ්‍යන්වල, ඒ දියුණු රාජ්‍යන් තුල පවතින විදියට මේ රාජ්‍ය සේවය ක්‍රමවත් කළ යුතුයි කියලා තමයි මගේ ආණ්ඩුවක් යටතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය සේවකයින්ට තමන්ගේ වෘත්තිය හොඳින් කරගෙන යෑමට අවශ්‍ය වන පසුබිම සකස් කරනවා. එහිදී හැකිදාක් දුවට තමන්ගේ නිවසේ සිට තමන්ගේ සේවස්ථානයට යාමට හැකිවන විදියේ ඒ ආයතන පද්ධතිය නවීකරණය කළ යුතුයි. අපි දන්නවා ඈත ගම්මානවල ඉඳගෙන, දුෂ්කර ගම්වල ඉඳගෙන කොළඹ නගරයට වෙනත් නගරවලට යනවා රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක්. මේ ක්‍රමය නිසා ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් සේවය රටට ලබා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. තවත් කාරණාවක් තමයි මේ බලශක්ති ප්‍රතිපත්තිය. ඒ බලශක්ති ප්‍රතිපත්තියේදී මම විශේෂ අවධානය යොමු කරන්නේ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි. ඒදී සූර්ය බලය සුවිශේෂී. අපට මුහුදක් තියෙන නිසා තරංග මගින් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. සුළඟ මගින්
විදුලි බලය නිෂ්පාදනය කිරීමේ හැකියාවති නවා. අපිට විදුලි බලය සඳහා යන වියදම අඩුවෙනවන්නම් මේ ජනජීවිත ඔසවා තබන්න පුළුවන්. ජීවන වියදම අඩුවෙනවා. මොකද දැම් බලන් ලෝකයේ දියුණු රටවල් වල සූර්ය පැනල භාවිතය වැඩි වෙනවා, වැඩි වෙලා තියෙනවා. දැම් මගේ රජයක් යටතේ මේ රටේ නිවාසවලින් 50%කට රජය සහනාධාර යටතේ සෑම නිවාසයකම සූර්ය පැනල ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මම මුල් පියවර හැටියට පන්සල්වල, පල්ලිවල, කෝවිල්වල තමා එම පියස්ස භාවිතා කරමින් මේ සූර්ය පැනල ක්‍රියාත්මක කරනවා. ජනතාවට සූර්ය පැනල ලබා දීමේදී ණය පහසුකම් ලබා දීලා ඔවුන් ඒ වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාප්තිය සඳහා මම ගත කරන්නේ ඉතාම කෙටි කාලයක්. පළමු අදියරේදී පන්සල්, පල්ලි, කෝවිල් වල සියල්ලෙම අවුරුදු දෙකක් ඇතුළත මෙම සූර්ය බල ශක්තිය ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වෙනවා. අනෙකුත් නිවාසනා අධියරෙන් අධියර විදේශ ආධාර හරහා මේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් බල ශක්ති අර්බුදයෙන් අපිට මිදෙන්න පුළුවන් කියලා තමයි විශ්වාස කරන්නේ. ඊළඟ කාරණාව තමයි වංචාව හා දූෂණය. අද රට තුළ වංචාව, දූෂණය අල්ලස රජ කරන තත්ත්වයක් තියෙන්නේ. මගේ ආණ්ඩුවක් යටතේ අල්ලස සඳහා, වංචාව සඳහා, දූෂණය සඳහා නීති ප්‍රමාණවත් නොවන හේයින් නව නීති රීති සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොන විදිකින්වත් වංචාවට, දූෂණයට, අල්ලසට කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඒ තුලින් රට විනාශය කරා යනවා. රටට යහපතක් සිදු නොවන නිසා ඒ ගැන මම විශේෂ අවධානයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ රට තුල තියෙනවා මද්‍රව්‍ය ජාවාරම, මේව නවත්වන්න ඕනේ. පාතාලයේ ක්‍රියාත්මක කිරීම මොන බලවේගාවත් ඒවා නවත්වන්න මම අධිජන් කරනවා. අවුරුද්දක් ඇතුළත මේ පාතාලය සම්පූර්ණ අහෝසි කරන්නත්, ඒ විතරක් නෙවෙයි මද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මම ජනතාවගුණුත් ඉල්ලා සිටිනවා ඒ සඳහා අවශ්‍ය සහය මට ලබා දෙන්න කියලා. එහෙම මේ සහය ලබා දුන්නොතින් හරිම පහසුවෙන්, ඉතාම ලෙහෙසියෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්. හැම කෙනෙකුටම සාමයෙන්, සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීම තමයි මගේ අපේක්ෂාව. ඊළඟට තවත් කාරණාවක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපිට දැන් පාස්පෝර්ට් එක ගන්න ගියාම, හැඳුනුම් පත ගන්න ගියාම, රියදුරු බලපත්‍රය ගන්න ගියාම විශාල කාලයක් ගත වෙනවා. මේක ක්‍රමවත් නැහැ. පෝලිං වල දවස් ගණන් ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක ඩිජිටල්කරණය කරන්න ඕන, ක්‍රමවත් කරන්න ඕන. ක්‍රමවත් කරන්න පහසුකම් නැත්තම් එම ක්‍රියාමාර්ග ගන්නට මම පැකිලෙන්නේ නැහැ. මොකද වෙන රටවල ඩෙන්ටි කාඩ් එකක් ගන්න, රියදුරු බලපත්‍රයක් ගන්න මෙච්චර කාලයක් ගත කරන්නේ නැහැ. මේක විමධ්‍ය ගත කරන්න ඕන. සෑම දිස්ත්‍රික්කයකම පහසුකම් දෙන්න ඕන,
හැඳුනුම් පත ලබා ගන්න, රියදුරු බලපත්‍රය ලබා ගන්න, පාස්පෝට් එක ලබා ගන්න සෑම දිස්ත්‍රික්කයකටම ඒ පහසුකම් ලබා දෙන්න ඕන. දැන් දිස්ත්‍රික්ක කීපයකේ පහසුකම් තිබුණත් ඒ සිය ඒක ප්‍රමාණවත් නැහැ කියලා තමයි මං කියනු ලබන්නේ. අධ්‍යාපනය අධ්‍යාපනය නවීකරණය කරන්න ඕන. අධ්‍යාපනය නවීකරණය කිරීමේදී දරුවාට පහසුවෙන් ගමන් කර හැකි ඉතාම සමීපයට පාසල ගේන්න ඕනේ. ඒ පාසල් පද්ධතියම නවීකරණය කළ යුතුයි. ඒ ගමේ පාසලට සියලු පහසුකම් දීලා කිසිම ගුරු පුරප්පාඩුවක් ඇති නොවන විදියට ඒ කටයුත්ත මම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගුරුවරුන්ට පවා තමන්ගේ නිවසේ සිට යා හැකි මට්ටමේ දුරකින් ඒ පාසල පිහිටන්න ඕන කියලා තමයි මං විශ්වාස කරන. තමන්ගේ සේවය දරුවන්ට ලබා දෙන්න නම් ඒ විදියට ඒ පාසල සමීපයේට මේ ගුරුවරයා ගේන්න ඕන. ඊළඟට ගුරුවරුන්ගේ වැටුප් වර්ධක තියෙන්නේ ඉතාම අඩු මට්ටමක. ඒක නිසා කොමිෂන් සභාවක් මම පත් කළා. මම බලාපොරොත්තු වෙනවා මේ වැටුප් වර්ධක ගුරුවරුන්ගේ වැටුප් වර්ධක ඉහළ දාන්න. ඊළඟට ගුරුවරයෙක් හැටියට යම් කෙනෙක් බඳවා ගන්නවා නම් ඔහු උපාධිධාරියෙක් විය යුතුයි. ඒකම එහෙම නැත්නම් ඩිප්ලෝමාධාරියෙක් විය යුතුයි. එවැනි සුදුසුකම් තියෙන අය පමණයි ගුරුසේද බඳවගන්නේ. අධ්‍යාපනය ලබන දරුවන් අතර ඉන්නවා කොටසක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. ඒ විශේෂ අවශ්‍යතායි දරුවන් සඳහා මම විශේෂ වැඩපිළිවෙලක් හදනවා. ඒ අයට දැනුම, ඒ අයගේ දැනුම ආකල්ප කුසලතාවයන් වර්ධනය කිරීමට හැකිවන විදිහේ ගුරුවරුන් සඳහා වූ විද්‍යාලයක් පිහිටවන්න මම බලාපොරොත්තු වෙනවා. ඔවුන් පුහුණු කරන දරුවන්ට ඉගැන්වීමේ කටයුතු සිද්ධ කරන ආකාරය පිළිබඳ කියා දෙන පාසලක් මම පිහිටවන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාරණාව තමයි අපේ දේශීය වෙදකම. දේශීය වෙදකම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒ සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය ගැන වැඩපිළක් සකස් කළා. ඒ සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වමින් දේශීය වෙදකම ඉදිරියට ගෙන යන්න අවුරුද්දක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ තව වැදගත් කාරණාවක් තමයි දේශපාලනය පිරිසිදු දේශපාලනයක් බවට පරිවර්තනය කිරීම. දැන් අපේ රටේ දේශපාලකයා කිව්වම වැරදි ප්‍රතිරූපයක් තමයි හදලා තියෙන්නේ. අපේ රටේ තමයි අඩුම වැටුපක් ලබන මන්ත්‍රීවරු ඉන්නේ. ඉතින් මේ වෙනත් රටවල ඉහළම වැටුපක් ලබා දෙනවා. ඔවුන් වංචාවට, දූෂණයට, අල්ලසට යොමු කිරීම අපි නවත්තනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නව නීති සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න මම රටේ ජනතාවගෙන් සහාය බලාපොරොත්තු වෙනවා. ඔබ මට වගකීම් පවරනවා නම් මගේ වගකීම මං හරියාකාරව ඉෂ්ට කරන බවට මම ප්‍රතිඥා දෙනවා. බොහොම ස්තුතියි.